හලෝ ගයිස් කොහොමද යාලට ඔන්න තවත් දවස් ගෙවුන විදිය තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අද දවල් ඉඳලා තමයි මම මේ vlog එක මේ වීඩියෝ කරගත්තේ. ඉතින් අද අපිට හිතුණා කන්දුරියකට ගිහිල්ලා ලන්ච් එක ගන්න. ඉතින් මේක මම අරගත්තේ අපේ අවුරුදු ඒ කියන්නේ නෝම්බි අවුරුදු ඉවර වුණු දවස්වල. ඉතින් මේ ගොඩක් පරක් වුණා මේ vlog එක ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න. ඉතින් දවල්ට කන්න කියලා තමයි ගියේ. ඉතින් මේ සැරේ නම් කොහෙවත් යන්න බැරි වුණා. ඒ කියන්නේ ට්‍රිප් එක ඇරෙන්න වෙන ගාල් එහෙම කොහෙවත් කැමට එහෙම යන්න බැරි වුණා. ඒ හින්දා තමයි අපි කන්දුරියකට ආවේ. සාමාන්‍ය කන්දුරියකේ කැම ගන්න මාත් හස්බන්ඩ් දෙන්නම ආසයි. ඒ කියන්නේ කැම රහයි. ඒ හින්දා ඉතින් අපිට හිතුණා අද ලන්ච් එක මෙහෙන් ගමු කියලා. අනිතක මෙහේ කන්දෝරි ස්පෙෂල් කියන බිරියානි එකක් තියෙනවා. ඉතින් ඒක මාරම රසයි. ඉතින් ඒක අනිවාර්යෙන් ට්‍රයි කරන්න ඕනේ කියලා තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් බබාට චිප්ස් එකක් තමයි අරන් දුන්නේ. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අරන් දුන්නා. ඉතින් එයා ඒක ඉතින් ආසාවෙන් කෑවා. ඉතින් මේ විදිහට තමයි අපි ඕඩර් කරපු කැම ටික ආවේ. ඉතින් අම්මටයි තාත්තටයි ඉතින් අපි ටේක් අවේ අරගත්තා. ඉතින් මේ බ්‍රවුන් රයිස් එක තමයි කන්දුරි ස්පෙෂල් එකක් මේක. ඉතින් මේක මම හරි ආසයි. ඉතින් ඊළඟට එන ගමන් රියෝ එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් උත් කාලා තමයි ආවේ. ඒ කියන්නේ අපි එනකොටම කෝල් එකක් ආවා පුංචිල හැම රියෝ එකේ ඉන්නයි කියලා. එයාලා අයිස්ක්‍රීම් කන්න ආවයි කියලා. ඉතින් අපිටත් එන්න කිව්වා. ඉතින් හැමෝම අපිත් එහෙට ගියා. ඉතින් අපි එක අයිස්ක්‍රීම් එකයි ගත්තේ. සාමාන්‍යයෙන් මං ඒ වගේම හස්බන්ඩ් එච්චර කැමති නැහැ අයිස්ක්‍රීම් කන්න. ඉතින් ඒ වුණාට බබාටත් එක්ක ඕන නිසා ටිකක් අපි ලොකු එකක් අරගත්තා. ඉතින් තුන්දෙනාම ෂෙයා කරගෙන කමු කියලා. ඉතින් රෑ වෙලා ටිකක් ෆුඩ් සිටික පැත්තට ආව. බබාගේ බඩු ගොඩක් ඉවර වෙලා තිබ්බේ. ඉතින් ඒ ටික අරන් යමු කියලා. ඉතින් බබත් දැන් ලොකු වෙලානේ දැක්කනේ යාම මේක තල්ලු කරනවායි කියලා කියනවා. ඉතින් එයාටත් දුන්නේ ඉතින් එයාගේ ආසාවට. ඉතින් ගෙදර ඇවිල්ලා කොත්තුවක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් අද හස්ම තමයි මේ කොත්තු එක හදලා දෙනවයි කිව්වේ. සාමාන්‍ය ගෙදර කොත්තු එහෙම දානවනම් හස්ම තමයි එයා ඉන්න වෙලාවට එයා තමයි කරන්නේ. මට දෙන්නෙත් නැහැ කරන්න. ඒ කියන්නේ එයාට ඉතින් හෙල්ප් කරන්න ඕනේ කියලා හිතනොත් එයාම කරලා දෙනවා ඔක්කොම. ඉතින් අද ගෙදර ලීක්ස් තිබ්බෙත් නැහැ. ඉතින් අපි මාළු මිරිස් විතර එකතු කරගත්තේ කැරට් එක. ඉතින් මේ විදියට තෙල් ටිකක් තාච්චි එකට දාලා ඒකට සුදු ලුණු තමයි මේ විදියට චුටි චුටි කෑලි වලට කපලා එකතු කරගත්තේ.
එයා සාමාන්‍යයෙන් චොප් කරලා සුදු ලුණු ඉඟුරු එහෙම ගන්නවට කැමති නැහැ. මේ විදිහට පොඩියට කපලා අර ගන්නවට තමයි කැමති. ඉතින් ඊළඟට මේ විදිහට බිත්තර දෙකක් තමයි එකතු කරගත්තේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ගෙදර තියෙන දේවල් වලින් හදා ගන්න පුළුවන් ලේසිම කුට්ටුවක් තමයි. ඉතින් ඒ හින්දා තමයි මම ආලත් එකත් මේ ටික ෂෙයා කරගත්තේ. ඊළඟට හොඳට මේ විදිහට බිත්තර කැඩෙනකම් මේ විදිහට හොඳට හැඳිගා ගන්න ඕන. ඉතින් ඊළඟට කෑලි මිරිස් තමයි එකතු කරගත්තේ. ඔයාලට ඔයාලගේ සැලඩ්ට ඕන අනුව එකතු කරගන්න. ඊළඟට ගම්මිරිස් කොඩේ එකතු කරගත්තා. ටිකක් සැරට ඕන නිසා තමයි ටිකක් වැඩිපුර එකතු කරගත්තේ. ඊළඟට කහකුඩු පොඩ්ඩක් එකතු කරගත්තා. එකතු කරගෙන මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් ඊළඟට සෝය සෝස් ටිකක් තමයි එකතු කරගත්තේ. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ටිකක් බලලා එකතු කරගන්න අපි හොදි එකතු කරගන්න නිසා. ඉතින් ඊළඟට මේ විදියට හීනෙට ගෙන් පොඩියට කපාගත්ත පරාට ටික තමයි එකතු කරගත්තේ. එකතු කරලා ඉතින් හොඳට මේ විදියට මික්ස් කරගෙනම ඉන්න ඕන. එතකොට තමයි අර ඇලෙන්නේ නැතුව වගේ එන්නේ. ඊළඟට තමයි මේ විදිහට බීෆ් හොදි තමයි එකතු කරගන්නේ. ඉතින් ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ගොඩාක් දැම්මොත් ඇලෙන්න ගන්නවා. ගොඩාක් දාගන්න එපා. ඔයාලට මික්ස් කරලා බලන්න ඒ ඇති ප්‍රමාණයට එකතු කරගන්න. හොදිත් දාලා මික්ස් කරගත්තට පස්සේ මේ විදිහට මාළු මිරිස් කැරට් එකතු කරගන්න. ලීක්ස් අනිවාර්යෙන් ඕන. ලීක්ස් තියෙනවා නම් ඒකත් එකතු කරගන්න. ඉතින් රසේ නම් කිසිම වෙනසක් නම් තිබ්බේ නැහැ. ඉතින් තිබ්බ දේවල් වලින් මේ විදිහට හදාගන්න. ඉතින් ඊළඟ දවසේ හවස අපි ගියා පොද්දල තියෙන රිවර් පාර්ක්. අපේ නොම්බි අවුරුදු ඒ සීසන් වල, ඒ කියන්නේ ඉවර වුණු දවස් වල ටිකක් ගොඩක්ම ෆේමස් වෙලා තිබ්බේ මේ පාර්ක් එක. හැම ගොඩාක් කට්ටිය ගියා. මේ සැරේ මං හිතන්නේ මේ දවස් වල ගොඩාක් කට්ටිය මේ පාර්ක් එක බලන්න ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ දවස් වල ආගේ තමයි මේ පාර්ක් එක මේ ඕපන් කරලා තිබ්බේ. ඉතින් ඒ හින්දා ගොඩාක් කටි වෙන දවස් එක. ඉතින් ගොඩාක් දවස් වෙනා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න. ඉතින් ඒ දවස්වල අපිත් හවස්වරුවක මේ පාර්ක් එක බලන්න කියලා ගියා. ඉතින් ගොඩාක් සෙනඟ හිටිය නිසා ඉතින් අපිට බෝට් රයිඩ් එහෙම කිසිම දෙයක් යන්න බැරි වුණා. ගොඩාක් වෙලා වෙයිට් කරන්න වුණා ඉතින් ඒ වගේ දේවල්ට යනවා නම්. ඉතින් අපි ටිකක් මේ විදියට ඇවිදලා පාක් එක ටිකක් බලලා, අනිත් එක මෙතන කෑම ජාතිය එහෙම ගොඩාක් තිබ්බා. ඒ කියන්නේ කඩවල් එහෙම හොඳ. ඉතින් ඒක නම් ගොඩක් හොඳයි එහෙම දාලා තිබ්බක. ඉතින් මේ විදියට තමයි අපි පාක් එකේ ටිකක් ඇවිදලා, ඉතින් ඔයාලටත් ටිකක් මම ෂෙයා කරගත්ත බලන්න කියලා. ඉතින් මේ විදිය තමයි එදා දවස් අපි ගෙවුනේ. අපිට එතන කන්නත් බැරි වුණා ටිකක් අර සෙනඟ වැඩි හින්දා. ඉතින් අපි පීසා එහෙම ගෙදර ගෙනල්ලා තමයි එදා රෑට අපි කෑවේ. ඉතින් මේ විදිහට තමයි මේ දවස් දෙක ගෙවුනේ. ඉතින් ආලත් එක්ක ඉන්ෂාල්ලා තාත් ලස්සන උලගයක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.